ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් ව්‍යාප්තිය අනුව තුන්වන අවධාන මට්ටම දක්වා පැමිණ තිබෙනවා. මෙය හතරවන මට්ටම දක්වා ව්‍යාප්ත නොවීමට නම් ඔබත් මමත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුව තිබෙනවා. මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය බලධාරීන් විසින් මේ මොහොතේදී අප ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඔබව දැනුවත් කර තිබෙනවා. මේ ආකාරයට කටයුතු කිරීමට හැකියාවක් ලැබුණොත් කිසිදු ආකාරයකින් හතරවන මට්ටමට යාමට ඉඩ නොදී මෙම තත්ත්වය රැකගනිමින් දෙවන හා පළමු මට්ටම දක්වා යලිත් ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් පවතිනවා. අප දැන් මේ සූදානම් වන්නේ ඔබ වෙත ඉදිරිපත් කරන්නට මේ වන විට ශ්‍රී ලංකාව තුන්වන මට්ටමේ පවතින බැවින් ඔබ මා අප සියලු දෙනා එක්ව අනුගමනය කළ යුතු සෞඛ්‍ය නීතීන් සෞඛ්‍ය රීතීන් කුමක්ද යන්න පිළිබඳව දැනුවත් කරන්න. මේවන විට රටපුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව අපි හැම කෙනෙක්ම දැඩි අවබෝධයකින් යුතුව කටයුතු කරන්නේ නැතිනම් සිදුවන්නේ හැම කෙනෙකුටම ජීවිතවලින් වන්දි ගෙවන්නට. සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ආකාරයට මේවන විට අප සිටින්නේ කොරෝනා තත්ත්වයේ තුන්වෙනි අදියර තුල. පළමු සහ දෙවන අදියරයන් එතරම් භයානක නොවුනත් තුන්වන අදියර පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඉන් අනුතුරුව එළඹෙන්නේ හතරවන අදියර. තුන්වන අදියර තුලත් අපට මේ රෝගය වළක්වා ගන්නට පුළුවන් අපි පරිස්සම් වුණොත්. හැබැයි එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ හතරවෙනි අදියරට ඊටාම ඉක්මනින් අපිට ගමන් කරන්නට සිදුවීම. අපගේ මේ උත්සාහය තුන්වන අදියරේ ඉන්න අපි දෙවෙනි හෝ පළමු අදියර දක්වා ගමන් කරවීමට ඔබව දැනුවත් කරවීම. විශේෂයෙන්ම අප මතක තබා ගත යුතුයි කිසිසේත්ම අප සිව්වන අදියරට නොයා යුතුයි. එය අතිශය භයානකයි. මෙම තුන්වන අදියරේදී අප කටයුතු කළ යුත්තේ කෙසේද? මෙම නව තත්ත්වයක් සමග ශේෂ්ත්‍රයන් 55ක් අනුගමනය කළ යුතු නව මාර්ග උපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔබ දැන් කටයුතු කළ යුත්තේ මේ ආකාරයටයි. එක් නිවසකින් නවතැනකින් පිටවීමට අවසර දී ඇති පුද්ගලින් සංඛ්‍යාව තුන්වන අදියරේදී දෙදෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහනයේදී දෙවැනි අදියරේදී බස් රථ දුම්රියේ ආසන ධාරිතාවෙන් 75%ක් දක්වා මගින් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර ලැබෙනවා. පෞද්ගලික කුලී රථ සේවා කාර් සහ ත්‍රිරෝද රථ සඳහා උපරිම මගින් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කර තිබෙනවා. වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවෙන් 50%කටයි සීමා වන්නේ. දෙවැනි අදියරේදී රජයේ කාර්යාල කටයුතු කෙසේද සිදුවන්නේ? අවශ්‍ය අවම කාර්යමණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීමත් කළ යුතුය. පෞද්ගලික අංශයේ කාර්යාල සහ වෙනත් කාර්යාල මෙම කොවිඩ් දෙවැනි අදියරේදී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? අවශ්‍ය අවම කාර්යමණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීම සඳහා උපදෙස් ලබා දී තිබෙනවා. සුපිරි වෙළඳසැල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? ඇවිදීමට හැකි වර්ග මීටර් 1.5ක ඉඩ ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් යයි සලකමින් එම ආකාරයට ලබාගත හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි ලබා දී ඇති උපදෙස් පිළිපදින්න වෙළඳසැල් තුලට ඇතුළු කරගත හැකි පුද්ගලින් සංඛ්‍යාව වෙළඳසැලෙන් පිටත ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ යුතුය. බාබර සහ රූපලාවන්‍යාගාර මෙම තත්ත්වය තුල ගනුදෙනුකරුවන් සඳහා ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%කට ඊට ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුය. මෙම තත්ත්වය තුල අධිකරණ කටයුතු කෙසේද සිදුවන්නේ? ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට මහජන ඇතුළත් කරගත හැකි ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුය. බන්ධනාගාරවල අමුත්තන්ට පැමිණීමට අවසර නැහැ. සෞඛ්‍යංශ රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර, වෛද්‍ය සේවාද ඇතුළුව ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සේවා අවශ්‍යතා පවත්වා ගැනීම සඳහා හැකි අවම සංඛ්‍යාවක් සමග ක්‍රියාත්මක විය හැකි. කොරෝනා තෙවන අදියරේ සිටින ශ්‍රී ලංකාව තුල දිවාසුරකු මධ්‍යස්ථාන පෙර පාසල් සහ පාසල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? 50%ක ධාරිතාවයක් සහිතව දිවාසුරකු මධ්‍යස්ථාන පෙර පාසල් ක්‍රියාත්මක කළ හැකි. එහෙත් පාසල් වසා දමා තිබිය යුතුය. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනද තෙවැනි අදියර තුල වසා දමා තිබිය යුතුය. අවන්හල් ටේක්වේ ඩිලිවරි සහ මත් පැන් අලවිසල් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි. කැසිනෝ රාත්‍රී සමාජ ශාලා වසා දමා තිබිය යුතුය. ඔට්ටු දමන ස්ථාන ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක සුළු ධාරිතාවයකින් උපරිම 50%කට අනුව අවසර ලැබෙනවා. ස්පා කොරෝනා තත්ත්වයේ තෙවැනි අදියර තුල එනම් මෙවැනි තත්ත්වයක් තුල වසා දමා තිබිය යුතුය.
නවතන් සපෙන ස්ථාන වසා දමා තිබිය යුතුයි. හෝටල් සහ විවේකාගාර ලබා දිය යුතු උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක මුළු දහරිතාවෙන් උපරිම 50%කට අවසර ලැබෙනවා.